සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ සූම් මීටින් එකකට සහභාගී වුණ අයගේ නම් ලයිස්තුව සහ සහභාගී වෙ සිටි කාල සීමාව පහසුවෙන් ලබා ගන්න විදියක් ගැන. ඔබ ගුරුවරයෙක් නම් ඔබේ පන්තියට පැමිණ දරුවන්ගේ නාම ලේඛනය ලබා ගැනීමට වගේම ඔබ වෙනත් මීටින් එකක් මේ දිනවල ජනප්‍රිය සූම් ඇප්ලිකේෂන් එක භාවිතයෙන් හොස්ට් කරනවා නම් ඔබට මේ දැනුම වැදගත් වේවි. ඉතින් මේක අපිට ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන Zoom icon එකෙන් එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එකේ තියෙන Zoom map එක ක්ලික් කරලා සිදු කරන්න බෑ. ඒ සඳහා අපිට Google හරහා Zoom website එකට log වෙන්න වෙනවා. ඉතින් ඒ සඳහා මම මගේ කම්පියුටර් එකේ තියෙන Opera browser එක හරහා තමයි log වෙන්නේ. මේ විදිහට මම මගේ browser එක on කරගන්නවා. ඊළඟට Google යටතේ මම Zoom කියලා search කරනවා. එතකොට අපිට පහසුවෙන් Zoom website එක හොයාගන්න පුළුවන්. ඉතින් මම මේ ක්ලික් කරන්නේ Zoom website එකේ link එක. ඉතින් මේ විදිහට Zoom website එක open වුණාට පස්සේ ඔයාට පුළුවන් sign in වෙන්න. ඔයා දැනටමත් Zoom application එක භාවිත කරලා තියෙන නිසා අනිවාර්යෙන්ම sign in වෙලා ඇති. ඔයාට ඒ සඳහා email එකක් password එකක් ඇති. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ දකුණු පස ඉහළ කෙළවරේ තියෙන sign in කියන තැන ක්ලික් කරලා ඔයාගේ ඊමේල් එක පාස්වර්ඩ් එක දීලා සයින් ඉන් වෙන්න. එහෙම නැත්නම් ඔයාලා Google හෝ Facebook කරහා සයින් ඉන් වෙලා තියෙනවා නම් ඒ ඔප්ෂන් එක භාවිත කරන්න පුළුවන්. මම මෙතනදී භාවිත කරන්නේ මගේ Google account එක. ඉතින් මම මගේ Google account එක select කරලා Zoom website එකට සයින් ඉන් වෙනවා. ඔයාලට පුළුවන් ඔයාලගේ පාස්වර්ඩ් එක ඒ වගේම ඊමේල් එක ඇතුළත් කරලා ඔයාලගේ Zoom account එකට සයින් ඉන් වෙන්න. ඉතින් ඒ විදිහට සයින් ඉන් වුණාම මේ දැක්වෙන වින්ඩෝ එකේ වම්පස කෙළවරේ තියෙනවා ඇඩ්මින් කියලා සඳහන් කරලා ඒකේ පහළ ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් account management. ඉතින් ඇඩ්මින් යටතේ තියෙන account management ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති එතන පහළ තියෙනවා reports කියලා සඳහන් කරලා. එතනින් තමයි අපිට අපි සිදු කරලා තියෙන meetings වල report ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ අපිට මේ reports ලබා ගන්න පුළුවන් වෙන්නේ අපි meeting විනාඩි 15කට කලින් අවසන් කරන ලද meetings වල. හොඳයි මම දැන් මේ reports කියන option එක click කරාට පස්සේ අපිට options දෙකක් නැවතත් ලැබෙනවා usage reports සහ user activity reports කියලා. ඒ දෙකෙන් usage reports යටතේ තියෙන active hosts click කරන්න. Active hosts ක්ලික් කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයා මෑතකදී අවසන් කරන ලද meetings වල දත්ත ලබා ගන්න. ඉතින් මේ විදිහට පහලට ඔයා අවසානට සිදු කරපු meetings වල වාර්තාවක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන selection box එකෙන් අපිට අවශ්‍ය meeting එක සිදු කරපු දිනය ලබා දෙන්න. ඉතින් මෙන්න මේ තියෙන calendar mark එක ක්ලික් කරාම ඔයාට අවශ්‍ය දිනය ලබා දෙන්න පුළුවන්. ඉතින් මම මෙතනදී අද දිනය ලබා දීලා තියෙනවා. මම අද දිනේ සිදු කරපු Zoom meetings වල record එකක් මේ ආකාරයට දැක්වෙනවා. ඉතින් ඔයාට පුළුවන් scroll bar එක ආධාරයෙන් මේ විදිහට දෙපැත්තට මේ එක එක meetings වල දත්ත හොයා ගන්න. ඒ වගේම දකුණු පස මෙන්න මෙතන තියෙනවා toggle columns කියලා option එකක්. ඒක click කරලා අපිට පුළුවන් අපේ report එකට අවශ්‍ය නැති දේවල් ඉවත් කරගන්න. මේ විදිහට අනවශ්‍ය තොරතුරු ඉවත් කරගත්තට පස්සේ අපිට පහසුවෙන් අපිට අවශ්‍ය දත්ත ටික හොයා ගන්න පුළුවන්. ඊළඟට අපි මීටින් එකට ඇවිල්ලා තියෙන අයව හොයා ගන්න මෙන්න මේ participants එහෙම නැත්නම් සහභාගී වූ අය කියන කොලම් එක යටතේ බලන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ පළවෙනි මීටින් එකට 26 දෙනෙක් සහභාගී වෙලා තියෙනවා. ඊළඟ මීටින් එකට 25 දෙනෙක් සහභාගී වෙලා තියෙනවා. ඊළඟ මීටින් එකට 67 දෙනෙක් සහභාගී වෙලා තියෙනවා. ඊළඟට ඔයාලට පුළුවන් මේ නිල් පාටින් highlight වෙලා තියෙන participants ලා ගාන click කරන්න. මම එකක් ඔයාලට click කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට click කරාට පස්සේ meeting participants ලා on වෙනවා. මෙතනදී ඔයාගේ meeting එකට ආපු කෙනාගේ නම, email එක, එයා meeting එකට සහභාගී වූ වෙලාව, ඒ වගේම meeting එකෙන් ඉවත් වූ වෙලාව රැඳිසිටි කාල සීමාව දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දන්නවා මීටින් එකට එක් අයෙක් එක වතාවකට වැඩි ලොග් වෙන්න පුළුවන්.
එක්කෙනෙක්ගේ මීටින් එකට සම්බන්ධ වෙලා නැවත යාම් කිසි හේතුවකින් මීටින් එකෙන් ඉවත් වෙලා ආයෙත් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවලදී එයාව දෙන්නෙක් විදිහට ගණන් ගන්නේ. ඒ නිසා අපිට ඒක නැති කරන්න මෙන්න මෙතන තියෙන show unique users කියන ඔප්ෂන් එක ලබා දෙන්න පුළුවන්. එතකොට එක් අයෙක්ගේ වර්තාව ලැබෙන්නේ අපිට එක වතාවයි. මේ විදිහට show unique users දුන්නට පස්සේ අපිට පුළුවන් ඒ අය සම්පූර්ණයෙන්ම මීටින් එකේ රැඳී සිටි කාල සීමාව හොයා ගන්න. ඊළඟට අපිට පුළුවන් මේක edit කරගන්න පහසු වෙන්න මේ දත්ත ටික export කරගන්න. අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන නිල් පාට export button එක click කරලා මේ data ටික export කරලා excel sheet එකට ගන්න. ඒ විදිහට export කරද්දී ඔයාට පුළුවන් ඔයාගේ පරිගණකයේ ගැලපෙන තැනකට ඒ ෆයිල් එක save කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මගේ ෆයිල් එක export වෙනවා. අපි දැන් මේක open කරලා බලමු. මෙන්න මේ විදිහට excel sheet එකට ඒ සහභාගී වෙච්ච අයගේ විස්තර ටික ලැබෙනවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ columns ටික චුට්ටක් add කරලා පැහැදිලිව ඒ දත්ත බලා ගන්න එක. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට ඔයාට අනවශ්‍ය columns delete කරලා අවශ්‍යම තොරතුරු විතරක් use කරලා ඔයාගේ report එක ඔයාට පහසු විදිහකට සකස් කරගන්න. ඉතින් මේ විදිහට තමයි මම මගේ report එක හදාගන්නේ. ඒ වගේම මතක ඇතුව ඔයා ගුරුවරයෙක් නම් සහභාගී වෙන ළමයින්ගේ නාම ලේඛනයක් ඔයා ලබා ගන්නවා නම් ඔයාගේ නමත් මෙතන තියෙන බව මතක තියාගන්න. මේ තියෙන්නේ මගේ නම. මම මෙතනින් මේක අයින් කරනවා. මේ තියෙන්නේ host ගේ රැඳී සිට කාල සීමාව සමග විස්තරය. ඉතින් මේක අයින් කරලා දාන්න පුළුවන් අපිට. ඊළඟට අපිට ඉතුරු වෙන්නේ ඔක්කොම සහභාගී වූ අයගේ නම. ඉතින් excel එකේම මේ විදිහට table එකක් හදාගෙන මම මේ තොරතුරු ටික PDF එකකට ගන්න තමයි හදන්නේ. ඒ වගේම ගොඩක් වෙලාවට මට excel එකේ වැඩ කරන්න අපහසු නිසා මම ගොඩාක් වෙලාවට මේ ටික select කරගෙන මේක word එකකට අරගෙන තමයි PDF එක හදාගන්නේ. මම දැන් මේ තොරතුරු ටික copy කරගෙන මේක word එකකට open කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට word වලට copy කරලා ගත්ත ළමයින්ගේ නාම ලේඛනයක්. ඉතින් ඔයාලට පේනවා ඇති ළමයාගේ නම සහ ළමයා ඒ පන්තියට සහභාගී වූ කාල සීමාවත් අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඒ වගේම තවත් කෙනෙක්ට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මම සඳු ටීචර්.